ඊළඟ ලග්නේ කන්‍යා ලග්නේ. කන්‍යා ලග්නේ ටික බලවත් වෙනවා. දැන් ලග්නේ ලග්නාධිපති උච්ච වෙනවා. සිකුරු නීච වුණත් ඒ නීච භංග රාජයෝගයක් වගේ. අනිත් එක හත අධිපති ගුරු හතේම ඉන්නවා. ඉතින් ඒ කටයුතු සඳු කුජ නමේ ඉන්නවා. ඉතින් ඒව ගොඩක් බලවත් පිහිටීම්. ඒක නිසා කන්‍යා ලග්නයේ කෙනාට මොන බාධක කරදරාවත් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. හැබැයි මිල මුදල් නාස්ති වීම කතාව පොඩ්ඩක් ඉවසිලිමත් කරන්න ඕනේ. අනිත් දැන් කතාවෙන් තමන්ගේ මිල මුදල් නාස්ති කරගන්න පාඩු කරගන්න බලනවා. දැන් අනිකයට උනත් යමක් දෙනකොට තමන් දන්නේ නැතුව දීලා අන්තිමට වෙලාව තමන්ගේ තියෙන සල් ටික ඔක්කොම දීලා වෙනවා. එන්න එහෙම තත්ත්ව වෙනවා. ඒක නිසා පුළුවන් තරම් මේ මිල මුදල් ගනුදෙනු වගේ දේවල්දී හරි කල්පනාකාරීව ඉන්න ඕනේ. නැත්නම් අනික් හැම වැඩක්ම හරියට කරගෙන යන්න පුළුවන්. කතාවෙන් කතාව හරි කල්පනාකාරීව ඒ කතා කරන එක අනික් අයට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ප්‍රයෝජන ගන්න බලනවා ඒකේ. තමන් කතාවෙන් වචනෙන් අල්ල ගන්නට අගලම යනවා. අධ්‍යාපන කටයුතු පුළුවන්. අධ්‍යාපනයේ දැන් අර පොඩි පොඩි බාධක තිබුණත් දැන් අධ්‍යාපනය කරගෙන දුක් විඳගෙන වගේ මෙයාට ඉන්න පුළුවන්කම තිබුණා. අධ්‍යාපනය ඇවිල්ලා දැන් ඉදිරියට දැන් උසස් අධ්‍යාපනය වගේ වුණත් උතර කරගන්න පුළුවන්. කරගන්න පුළුවන්. ඔය මෙයාටත් විදේශගත වීම වගේව පෙන්නනවා. යන්න පුළුවන් දැන් නොගියත් දැන්ට වුණත් යන්න පුළුවන්. දැන් විභාග ජය ගන්න පුළුවන්. මොකද මෙයාට බුද්ධිය හරියට තියෙනවා. හොඳ මොලේ තියෙනවා හොඳට දැන්. ඒ නිසා වෙන දේවල් හිතන්නේ නැතුව ඒ වගේ ඒවට මෙතෙම වෙලා ගියොත් පටස්කල් පාස් වෙන්න පුළුවන්. විවාහ වෙන්න පුළුවන්. විවාහයට ගොඩක් එනවා එක එක කාරණා මෙයාට එනවා. ඒ වුණාට ඒ ග්‍රහයේ වක්‍ර වීම නිසා ඒව නිකන් අඩාල වෙලා යනවා. එනේවා ස්ථිර වෙන්න එනවා නවතිනවා ඔන්නෝම් පොඩ පොඩ. නමුත් ඒ தත්වෙත් ටික ටික මගහැරිලා මට පේන්නේ මේ වර්ෂයේ පණිනකොට ලබන වර්ෂයේ වගේ මීට වඩා හොඳ වෙයි. විවාහ මේ ඇවිල්ලා යන්න පුළුවන්. හොඳ විවාහයක් වෙනවා මෙයාට. නරක එකක් වෙන්නේ. යෝජිත විවාහයක් වගේ වෙන්න වුණාට ඒක ආදර සම්බන්ධයකට බලේ වැඩි. එතකොට මේ ආදර සම්බන්ධයක් ඇවිල්ලා ඒක යෝජිත වෙන්නත් පුළුවන්. ආදර සම්බන්ධයක් අසේ වැඩි හිටියන්ගේ කැමැත්තෙන් ලැබිලා වෙන්න පුළුවන්. මෙයාට රැකියා වගේ එක එච්චර හරිනේ. රැකියාව එච්චර සාර්ථකවම නෙමෙයි පෙන්නන්නේ. මෙයාට රැකියාව මේ සාමාන්‍ය කරගෙන ගිය හැකි. ඊට වඩා හොඳ ව්‍යාපාරයක් වක් කරනවා ගොඩක් හොඳයි. පාඩු ආවට මෙයාගේ මොලේ තියෙනවනේ බුද්ධිමත්කම නිසා මෙයාට ඒවා කොහොම හරි කරගෙන යන්න පුළුවන් වෙනවා. ඔය මිල මුදල් සම්බන්ධ වැඩ අනිත් එක තමන් පාලනය කරන ඔයා මැම්දේ ඒවෙන් ගොඩක් වෙයි. තමන් කරගෙන තමන්ගේ දක්ෂතාවයට පාලනය කරගන්න පුළුවන් හොඳ හොඳ දේවල්. වැඩකටම ගියාම ඒවැට පාලනය කර කොහොමද දියුණු කරලා ගන්න පුළුවන්. අන්න එහෙම ගතිය තියෙනවා. මෙයාට ඉතින් අර ඒවයින් තමන් කල්පනා කළම ඒ දෙයක් අල්ල ගන්න ඕනේ එන එක. හිතට උගම්ම තමන්ට මේ මුලේ යනුව දැන් හිතුණුත් මේක කරන්න ඕනේ කියලා ඒ කලාට කමන්නේ. මොකද මේ ඔළුව හොඳට වැඩ කරනවා. ධනලාභ අඩුයි. ධනලාභ වලට වඩා ධනේ වැයවීම තමයි මෙයාට තියෙන්නේ. ඉතින් අර පරිස්සමේ ගියොත් යන්න පුළුවන්. ඉස්සරහට ලබා ගන්න පුළුවන්. මෙයාගේ නිකන් මොනවා හරි කතාවෙන් හරි පාඩුව සිද්ධ වෙනවා මෙයාට. හරි හැමතිස්සෙ මේකයි කරන්න ඕනේ. හැමතිස්සෙම තමයි කිසි දෙයක් ඉක්මනට එක පාට යම්ම තීර ගන්න අරගෙන ගත්තොත් ඉවරයි. ඔව්. එහෙම යන්න ඕනේ මේ මෙයාට. එතකොට මේ නැත්තම් මෙයා ලැබීමේ වාසනාව තියෙනවා. මෙයාට අනිත් එක මේ කරදර විඳගෙන වගේ යම් යම් දේ තමන් කල්පනා කරලා කරන එක තමයි ගොඩක් හොඳ. අනික එක පාට තීරණ ගන්න අරගයි. එතකොට මේ වෙනවා. ඉතින් ධනේ ලැබීම අතර පුළුවන්. ඔය රට ගිහිල්ලා වුණත් මේව එකක් කරොත් මෙයාට ගොඩක් මිල මුදල් තත්ත්වය ඇති කරගන්න පුළුවන්. අපෝ යනවා නීට කඩම් ලබන්න පුළුවන් වාසනාව තියෙනවා. අපෝ තියෙනවා. ඒ අනිවාර්යෙන් ලැබෙනවා. ඉඩ කඩනුත් ලැබෙනවා. යාන වාහනත් ලැබෙනවා. ලැබෙනවා. අර මිල මුදල් රැඳෙන්නේ නැති ගතිය වියදම් වෙන ගතිය තමයි තියෙන්නේ. ඒ ලැබෙනේ වුණත් බොහොම පාලනය කරගෙන ගියොත් මෙයාට යන්න පුළුවන්. මෙයා
කලබලයට වියදම් කරන්න යන්න නරකයි කාට දෙන්නත් නරකයි උඩ දුන්නොත් මෙයාට නෝ ආපහු හම්බුන වෙන ගතිය ඇති වෙනවා මෙයාට ඇති දෙවිවරු කතරගම හොඳයි විෂ්ණු තමයි ප්‍රධාන විෂ්ණු දෙවිය මූලික බලපාන මෙයා ඕනම දේ විෂ්ණු දෙවියන්ට කියන්නේ හරියන පටස්ක විෂ්ණු දෙවියන්ට නම් කෙලින්ම ඔය මේ අවට තැනකටත් වඩා දෙවුන්දර වගේ තැනකට ගිහිල්ලා බාරයක් වුණොත් අන්තිමටම පළ දෙනවා මෙයාට. අනිත් එක මෙයා ওই පින්දහම් කරලා එක එක්කෙනා නැති බැරියට කන්න බොන්න දීලා ඒ පින් දෙවියන්ට අනුමෝදන් කරන එකත් ගොඩාක් හොඳයි. ඒවෙන් ගොඩාක් දෙවියන්ගේ පීඨ ලැබෙනවා මෙයාට දෙවියන්ගේ ප්‍රසාදය ලැබෙනවා. මෙයා අහිංසක වගේ කෙනෙක් හැබැයි කේන්ති පොඩ්ඩක් යනවා. කියාට යා මෙහෙම නෙමෙයි මෙයා එක පාට කේන්ති එනවා අර මෙයාට මොකක් හරි වර්ධව වෙච්ච ගම බුද්ධිමත්ව මෙයා හිතන්න පුළුවන්කම තියෙනවා කොච්චර තිබුණත් මෙයාට එක හදිසි කේන්තිත් වෙන ගතිය එනවා මෙයාට උගා කරන් තියන්නේ අර තමන් මිල මුදල් සම්බන්ධ වැඩවලදී ඔය කතාව ඒ මෙයන් හරි කල්පනාකාරීව හිටියොත් මේ බාධා පාඩු ඔක්කොම නැති කරගන්න පුළුවන් ඒ කියන්නේ එක බුද්ධිමත්ව දැන් මොලේ කල්පනා කළා තමන්ට හිතට එන ඒවා එක පාටම නැතුව බුද්ධිමත් හිත කල්පනා කරලා කරන වැඩ උඟ ප්‍රතිඵල හිටිනවා මෙයාට ඒ මොලේ බුද්ධිමත්කම වැඩි අනිකයට වඩා මොලේ තියෙනවා අනිතික අර එක එක්කෙනාට යම් යම් දේ දෙන එක කියන එක තමයි නරක දැන් කටින් කිව්වේ වැට මෙයාට පාඩු සිද්ධ වෙනවා මොන හරි එක පාට හිතන්න නැතුව අන්න ඒවෙන් තමයි බේරෙන්න ඕනේ ඒ ටික නැති කරගත්තා නම් හරි මෙයාට මෙයා කරන හොඳ දේවල් ගොඩක් අනිකයට උදව් කරන එකත් මෙයා කරනවා ඇති. ඔව් උදව් කරන එක හොඳයි මෙයාට. අනික ওই දෙවිවරුන්ට බාරහාර වෙන එක ඒ කටයුතු වලින් ඒ දෙවියන්ගේ පිහිටෙන් ගොඩාක් දියුණු ඇති කරගන්න පුළුවන්. අනික විවාහයට උනත් තියෙන බාධා වලට මෙයා මේ දෙවියන්ට බාරහාර වෙනකොට උඟක් හරියනවා. කරදර තියෙනවා පොඩ්ඩක් යටපත් වෙලා යනවා එතකොට